හිත පවතින සිතුවිලි හිතට එක්ක අවන් කියන්නකෝ. ඔව් එතකොට කියන්නේ හිතට ආහාර නැතුව ඉඳ බැරුව අපිට ආහාර නැතුව ඉඳ වගේ බැරුව වගේ සිතට සිතවිලි නැති වෙනකොට ඒ ආහාරය නැති වෙනකොට සිත නිකම්ම මේ අක්‍රීය වෙන ස්වභාවයක් එනව නේද? එතකොට කියන්නේ එහෙම දැන් ඔය මුලින් කීවේ සිත පවතින්නේ සිතුවිලි නිසානි කියන එකක් කොහොමද පටන් ගත්තේ? එතකොට මම කියන්නේ සිත සහ සිතුවිලි කියන්නේ දෙකක් නෙමෙයි එකක් කියලා. සිතුවිලි කියන ආහාර නැති වුණාම සිත කියන එක නැති වෙනවයි කියලා දෙකක් නැහැ. සිතුවිල්ලම තමයි සිත. සිතුවිල්ලම තමයි සිත නේද? මම මේකයි මෙච්චර කාලයක් හිතන්නේ කි සිතට ආහාර නැති වෙනකොට නිකම්ම සිත සිතට ආහාර නැති වෙනව නෙමෙයි. සිතට ආහාර නැති වෙනව නෙමෙයි මේ ක්‍රියාදාමයේ ඔස්සේ යනකොට සිතුවිලි හට ගැනීමේ වේගය අවම වෙලා අවම වෙලා අවම වෙලා අවශ්‍යතාවයට එන සිතුවිලි ටිකක් විතරක් ආන් එතන එනවා. තමයි අර විකාර සිතුවිලි ලෝකේ ටික ටික ගෙවිලා 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 මගේ උවමනාවට අර අච්චර සිතුවිලි ඕනේ නැහැ බිලියන ගානක්. මගේ උවමනාවට මගේ දවසේ උවමනාවට පොඩි සිතුවිලි ගානක් ඕනේ. ආන් ඒ දක්වා අනවශ්‍ය සිතුවිලි වලින් නිදහස් වෙනවා. ඔව් දැන් ඇත්තටම අපිට මේ ඒ අවශ්‍ය සිතුවිලි ටික කොහොමත් එනවා අපිට. එදාට බඩගිනි આવොත් බඩ කණ්ඩ ඕනි කියලා හිතෙනවා. යන්න ගමනක් වුණොත් ඒක හිතෙනවා. නමුත් අපිට වැඩියෙන් ඉන්නේ අර සාපේක්ෂව අපි කලින් හොයාගත්ත දේවලුයි තව ඉස්සරහට අපි යන දේවලුයි නේ. අනාගතේ ප්ලෑන් කරන ඒවයි දැනට වැඩියෙන් ඉන්නේ ප්ලෑන් කරන ඒවයි මේ. ඔව් ඒ ටික නැති වෙනවා නම් අර ටික තිබුණ කියලා අපිට මේ මේ ඒක බාධාවක් වෙන්නේ නැහැ නේ අපේ මේ අවබෝධයට නේද? ඔව් ඉතින් බුදුහාමුදුරුවොත් හිතලා මතලා ජීවත් වෙච්ච චරිතයක් මේ මිනිස්සුගේ. ඉතින් උන්වහන්සේත් පිරිනුවම් පානකම් හිත තිබුණානේ. හිත තිබිච්ච නිසානේ අවසන් වරටත් ශ්‍රාවකේනේ මම ඔබට අමතනවා නේද? අප්‍රමාදීව සම්පාදනය කරන්න කියන ඒ වචන ටිකත් සිතුවිලි ගොඩක්නේ. මට දැන් ඇත්තට මේක තේරෙනවා. මේ දැන් මම මගේ මමයි කියලා අල්ලගෙන මම ඇත්තටම උපදිනකොට මම කියලා කෙනෙක් දන්නේ නැහැ. හැමදේම බාහිරින් ගත්ත දේවල් වලින් ඇති වෙච්ච මම කෙනෙක් ඉන්නේ. අනිවාර්යයෙන්ම මේ සියලුම දේවල් අපි බාහිරින් අරගෙනනේ. කිසිම දෙයක් අපි දැනගත් එකක් නැහනේ. ඒක නිසා දැන් අතීතයයි අනාගතයයි දෙක ගැන සිතන සිතවිලි තමයි අපට තියෙන මේ අනවශ්‍ය කොටස. ඒ කියන්නේ හිතුවට වැඩක් නැති කොටස. ඒ කියන්නේ අපි අතීතය ගැන කොච්චර හිතුවත් ප්‍රයෝජනයක් නැහනේ. සහ අනාගතය ගැන අපි කොච්චර සැලසුම් කරත් විය යුක්ත විතර නෙවෙන්නේ. ඔව් වෙන්නේ කවදාවත් අපි හිතන දේ වෙන්නේ නැහනේ. මේ හැම වෙලාවෙම අපිට ඒ නිසා අපි මේ ජීවත් වෙනකොට ජීවත් වෙන දවසේ මොහොතේ ඒ වෙලාවට අවශ්‍ය දේ කරමින් එහෙම යන වෙලාවකට අපිට යම් මොහොතක මේ ස්වභාවය දැනෙනවද කියන එක තමයි මට සාමාන්‍යයෙන් දැනගන්න තත්පර. මේක දැනෙන්න ස්වභාවයක් නැහැ හොඳ. දැනෙච්ච හැමදේම දැනෙන්න 아무තු ස්වභාවයක් කියලා එකක් එහෙම නැහැ. මේ සමහර අයද තියෙනවා. ඉතින් ඒ කියන්නේ සමහර අය එකපාරට ඕක ඔය විදිහට යනකොට වෙන දේ මම කියන්නම්කෝ. ඔය විදිහට යනකොට සිතුවිලි වල තියෙන වටිනාකම ඔයා අතහැරලා දාලා ඔය හිතනේ ඕනේ මගුලක් හිතෙච්ච දෙන් හිත මගේ නෙමෙයිනේ කියන දැන ඉඳලා හිත අතෑරලා ඉන්නකොට ටික 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 සිතුවිලි එන ප්‍රමාණය වේගවත් භාවයේ එන්න එන්න අඩු වෙලා තුනී වෙනවා. තේරෙනද? ඔව් ඒක වෙනවා මට. ඔව් ඒක මට අත්දැකීම තියෙනවා ටික. ඔහම වීගෙන වීගෙන යනකොට සිතට සිත දැනෙනවා. කියන්නේ සිතට සිත එන පාළුවකින් දැනෙනවා. වෙනදා එක එක දේවල් හිතට ආවා ඒ නිසා පාළුවක් නැහැ නිකන් අර බිසි ටවුන් එකක් වගේ. ওই විදිහට ඒ බිසි ටවුන් එකේ තියෙන දේවල් වලට පුද්ගලයන්ට සිදුවීම් වලට වටිනාකමක් නොදී ඉන්නකොට ටික ටික තේරෙනවා හිතට ඇඳිරි නීතිය වැටිලා වගේ. ඒ කියන්නේ ටවුමට ඇඳිරි නීතිය වැටුනහම ඉතා කලාතුරකින් වාහනයක් මිනිස්සෙක් එහෙම හේයන්නේ අර පාළුවක් නිෂ්කලංක බවක් ආන් එකක් එනවා. ඉතින් ආන් ඒකේ ඉන්නකොට අපේ අය කරන වැරද්ද තමයි මේ පාළුවත් එක්ක ඉන්න තියෙන අකමැත්තට. ඒකල්ල සිතල සිතල සිතුවිලි අරගෙන ඒ පාළුව පුරවන්න යනවා. ඒ සිතුවිලි ගණ්ඩ ආයෙ මෙයාට සිද්ධ වෙනවා ඇහැ හරහා අරමුණු කරගෙන හිතලා දේවල් ඇතුළට ගන්න. එක්කෝ මේ පාළුව නැති වෙන්න අපි මූවි එකක් බලමු නැත්නම් අපි කොහේ හරි පාක් එකකට හරි ආයිද ගන්න යන්න යමු. ඒ වගේ අර ඇහෙන් මේක පුරවන්න යනවා. ඒක නොදන්න කෙනා තමයි ඒක පුරවලා ඒක සෙටල් කරගන්න යන්නේ පාළුවෙන් අයින් වෙන්න යන්නේ. නැත්නම් කණෙන් මොනවා හරි දාගෙන පුරවනවා.
තේරුණාද? නාසයෙන් දිවෙන් කයෙන් ආයෙ මොකද ඔව්. කරන්නේ? අර පාළු වෙච්ච නගරයට දේවල් පුද්ගලව ඇතුල් කරනවා. ඒකල ආයෙ නගරේ බිසී කරගෙන ඉන්න යනවා. එතකොට ඉන්නවද නැද්ද කියලා ගානකුත් නැහැ, නිකන් අර කම්මල වගේ ඉතින් ඔහේ. කිසි අඩුවක් තේරෙන්නේ නැහැ. ආයෙ අලුත් වෙනවා නේද සමි? ඕ, අපි කියන්නේ ඒ පාළුවට එක එකව දාලා ආයෙ පුරෝ පුරෝ යන්න එපා. ඒ පාළුව ආවේම තමුන් දැනගෙන කරපු වැඩ ටිකක් නිසා. ඒ තමයි ඕක අතහැරලා දාලා තිබිච්ච එක. ඉතින් ওই தත්ත්වෙට ටික ටික එනකොට අපි දැනගන්න ඕනි ඒක ඒ විදිහටම ඒ ප්‍රතිපදාවේම ඉන්න. එතකොට තේරෙනවද? ස්වාමීන් වහන්සේ ඒ අවස්ථාවේදී නිකන් අර සාමාන්‍ය එදිනෙදා වැඩ කටයුතු වල නිරත වීමෙන් ඒක හරියන්නේ නැද්ද? ඒ ටික කරන්න ඕනේ. අපි කියන්නේ දෛනික වැඩ ටික කරගෙන, ඒ කියන්නේ මට කරන්න තියෙන ටික මම කරගෙන, හිත කරන්න කරන්න කියන ඒවා තියෙන්නේ අමතර ඒවා. ඒ අමතර වාගේ, සිද්ධ වෙන ඒවා. ඔව්, ඒ වාගේ නිදහස් වෙලා, ඔහේ නිදහසේ තමුන් එදිනෙදා වැඩ ටික කරගෙන ඉන්න. එච්චරයි. මෙහෙම යන්න යන්න යනකොට මේ පාළු ගති එන්න එන්න වැඩි වෙනවා. ඊට පස්සේ තේරෙන්න ගන්නවා මේ මොනවද මට මේ වෙන්නේ, නිකන් මේ මම නෑ වගේ. ඒ වගේ ඊට පස්සේ තව පාළුව ඇතුළට යනකොට එක වෙලාවක සමහර අයට තැති ගැනීමක් හැදෙනවා. සමහර අයට උනේ මොකද්ද කියලා තේරෙන්නේ නැතුව සතියක් හමාරක් ඉන්නවා. නිකන් මොකෙක් දෙකේ කොලුවට ගහලා ගියා වගේ. හරිද? ඒකේ ඒ අවධිය ඇවිල්ලා ඉවර වෙලා එයා මේ අපේ සාමාන්‍ය ලෝකයෙන් අනිත් පැත්තට කැරකෙන වෙලාවේ, ඒ වෙලාවට තේරෙන්නේ නැහැ කෙනෙකුට මොකද වෙන්නේ කියලා, සිතුවිලිවත් එන්නේ නැති නිසා පාළු ගතිය හරහා. ඊට පස්සේ නැවත ආයේ සාමාන්‍ය තත්ත්වයට යා ටික 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 පත් වෙනවා. මේක මේ හැමෝටම වෙන එකක් නෙමෙයි මම කියන්නේ. තේරුණාද? ඔයා මොකක් හරි විශේෂයක් වෙනවද කියලා අහනකොට සමහර අයට වෙලා තියෙනවා මම කියන්නේ. ඒ කරලා ඉවරලා ආයේ නැවත මෙයා මේ ලෝකේ ඇක්ටිව් වෙනවා. සාමාන්‍ය විදිහට එයා වැඩ කටයුතු ටික කරනවා. ඒ හැමදේම යෙදෙනවා. හැබැයි දැන් මෙයා එක දෙයක් කරන්නේ නැහැ. ඒ තමයි හිත කියන එක ගැන හිතන්නේ නැහැ. හිත කියන එක ගැන පාලනයක් නැහැ. හිත කියන එක ගැන කතා කරන්න ගියත් කොච්චර ඒකේ ඇති දේකුත් නැහැ. මොකද මෙයා අර ප්‍රත්‍යක්ෂවම අවබෝධ කරගත්ත එකක්. ඒක ඇඟට ඇප් එකක් දානවා වගේ එකක් මට තේරෙන්නේ. එයා එතනින් පස්සේ අර පරණ තාලේ විදිහට හිතගෙන වද වෙන එකක්, නිවන් හොයන එකක්, නැත්තම් මොකක් හරි ප්‍රශ්නයක් පස්සේ දුවන එකක්. ඒ වගේ මේ සමස්තේ මේ නිදහසෙලා අනිත් අය අතර ඉන්නවා කිසිම වැඩක් නොකර. කිසිම වැඩක් නොකර කියන්නේ කයින් නෙමෙයි, හිතින්. ඔව්. ඒක කාටවත් පේන්නේ නැහැ, තේරෙන්නේ නැහැ. ඕන්නම් කවුරු හරි කියයි, "අක්කා ඔයාට මොකද වෙලා තියෙන්නේ? ඔයා නිකන් පිස්සුද?" ගොඩක් අය මුල් කාලේ කියන දේවල් තමයි ඔක. "ඔයාට නිකන් පිස්සුද?" ඒ වගේ අහනවා. හැබැයි ඒක උපරිම මාසයක් එහෙම කියයි, දෙකක් කියයි. ඒ කියන්නේ අර ලෝකයේ අය යන රිද්මයටම මෙයා නොයන නිසා ඒ නොගැලපීමත් එක්ක තමයි ඔය කාරණාව කියන්නේ. හරි හරි. ඒ කියන්නේ හිතන්නකෝ, අපි සමස්ත සමාජයක් අය ජීවත් වෙන පැටර්න් එකට පොඩ්ඩක් විරුද්ධ වැඩ කරොත් අපි කොහොමත් එයාට පිස්සෙක් නේ කියන්නේ. හැබැයි සමස්ත සමාජයෙටම පිස්සු කියලා එක වෙලාවක බුදුහාමුදුරුවෝ කිව්වනේ. ඒවනේ. ඔව්. දැන් මෙතන උනේ මොකක්ද? ඒ සමස්ත සමාජයේ පැටර්න් එකෙන් මෙයා වෙනත් විදිහකට ටර්න් වෙනවා. ඒක තේරෙනවා. ඉතින් බුදුහාමුදුරුවෝ කියපු ওই පිස්සුවෙන් නිදහස් වෙන්නේ ওই විදිහට. හරි ස්වාමීන් වහන්සේ, ඒකයි මට දැන් අර ඒ පාළු ගතිය, මේ ඒ පාළුව වගේ නිකන් මේ කරන්න දෙයක් නැතිව ඉන්නකොටත් ඒ එහෙම එකක් තිබුණා. මොකක්ද නිතර හිතෙනවා මේ මොකක් හරි අහන්න ඕනේ, බණ පීස් එකක් අහන්න ඕනේ එහෙම කියලා නිකන් අර බණ, මේ දැන් ඒ බණ වගේ දේවල්. ඒ අහන්න හිතෙනවා, අහන්න කරන්න හිතෙනවා, කරන්න. හැබැයි අහන්න හිතෙච්ච වගේ දැනගෙන අහන්න, කරන්න හිතෙච්ච වගේ දැනගෙන කරන්න. අහුවෙලා අහන්න හෝ අහුවෙලා කරන්න හෝ එපා කියලා කියන්නේ. හොඳයි සම්මත. එහෙනම් අර චුට්ට තමයි අර පාළු ගතිය දැනෙන එකයි මම මොකද ඒ පාළුවට බය වෙන්න එපා. පාළුව වෙල්කම් කරන්න. පාළුවේ පතුලට මෙයන්ට එතන තමයි අපි මොනවා හරි කියනව හංගලා තියෙන්නේ. ඇත්තටම මම මේ කාලෙක ඉඳන් ඔය මේ ගොඩක්ම තනියම තමයි එහොම මේ ටික ටික ඔය අනිතාගම් ගැනත් ඔය කියන ශාස්ත්‍රවරු හරිම කිව්වයි මෙහෙම කිව්වයි කියන ඒවත් එක්ක බුදුන් වහන්සේගේ දේ ගලප 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 තනියම වගේ හොයාගත්ත. අන්තිමට
ස්වාමීන් වහන්සේගේ බණ පිස්සලින් තමයි මට මං හිතන දේ මේකට ගැළපෙනවා කියලා තේරිලා තමයි දිගට අහන්න ගති දැන් සෑහෙන කොටසක් ඇහුවා මාසයක් දෙකක් වගේ. එතකොට දැන් ගොඩක් දුරට තේරෙනවා මට ඒක සම්පූර්ණම දැනගන්න පුළුවන් වෙයි කියලා. බොහොම පින් ස්වාමීන් වහන්සේ ඇත්තටම මේ වගේ අර නිර්මල විදිහට මේක පහසු දෙයක්. මේක ඇත්තටම පුදුම පහසුවක් නේ මෙතන තියෙන්නේ. අර අනිත් දේවල් වගේ අර පාඩම් කරලා අරව කරලා මේව කරලා පුත පූජා කර කර එහෙම කරන ඒවා අවශ්‍ය වෙලාවට කරනවා. එහෙනම් අර තමන් තුළින්ම දකිනවා කියන එක තමන්ගේ බම්බයක් පමණ චරිතයෙන් බුදුහාඳුර නම් කිව්වේ ඒක කරගන්න තමයි. ඔව් ඒකනේ දැන් ස්වාමීන් වහන්සේගේ මේවලින ඒක තමයි හරි කියන එක තේරුනාම එතකොට මං වෙන දේත් හරි තමයි. එහෙනම් ස්වාමීන් වහන්සේ මේ හරි කියන්නේ එහෙනම් මමත් හරි තමා කියලා ඒ මඟ යන්න මේ අර අත්තලක් වගේ උන්නා ස්වාමීන් වහන්සේගේ ධර්මය. ඕමයන් කියලා කිව්වා. හරි හොඳයි ස්වාමීන් වහන්සේ. නමහෙනා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.